යාල දරෙන් පිගන්නවාව පික්ච බසාරය යු් නැල්ලට අද අපේ මෝවක විදිහට තෝරගෙන තියන්නේ දෙෙදස් දසය අවරුද රිලිස්සුන න්න්න ස්ටෑන් කියන මූවියක. එක හිතක් නැති පිරිමයකුගේ ජීවිතය එකරයකින් විනාශුණු විදිහ තමයි මේ මෝවියකින් කියන්නේ. ඉතින් එහෙනම් අපි කෙලින්මයව මෝවියකට. මේකතාවේ ප්‍රධාන පිරිමිචරිතය තමයි උරුවිල්. ඔහු ඔහුගේ කාර්යයාලයහින්දැන් කල්පනා කරන දසුනකින් තමයි, මේ මෝවියක ආරම්භ වෙන්නේ. ඕන කෙනෙන්ගේ ජීවිතයක් විනාශවෙන්නේ යන්නේ සුළ මොහතයි. උරුවිල්ගේ ජීවිතය විනාශ වෙලා තියෙන්නේ එකම එකකරාත්‍රියකින් පස්සේ. මේ උරුවිල්ග කතාව. උරුවිල් කියන්නේ ලොකු කම්පැණයක ඉවෙන්් මැනේජ කෙනෙක් ඒවගේ ඔහු කඩවසම් තරුණෙක්. ඔහු විවාහක කෙනෙක් නත් ඔහු ස්ත්‍රී ලෝලියක් හ තම බිරිඳගින් සෑහීමකට පත් නොවූ අයක්. ඔහු ෆැෂන් ශෝ එකක් සංවිධානය කරන්න තායි නන්තේයට යනවා. මේ ඒ ෆෂන්ෂෝ එක පැවැත්වෙන ලාත්‍රිය. ඔහු ඒගේ කටයුදු සංවිධානය කරමින් ඉන්න අතර තුරේ ඔහු පසුකරමින් යනව ලස්සන තරුණක්. නමුත් ඔහුට ඇගේ මුහුණ දකින්න වෙන්න නැහැ හ දකින්න ඇ පැඳ සිටන ශෝලෙක්. විත ඊට පස්සේ ෂෝයක ආරම්භ වෙනවා. නමුත් උරුවිල්ගේ හිතතියෙන ය තරුණිය ඉන්නේ සැවුවට උරුවිල් කැමරාව ෆෝකස් කරලා ඇගේ පින්තූරයක් කැප්ච කරගන්න බැලුවත් ඇ හැමවෙලාවම ඉන්න පිටිපස් හැරිලා ශෝයකයිවරවෙනවා ශෝයකෙන් පස්සෙ පාටියක් තියෙනවා පාටියේකේදී රුවිල්ට හමුුවේෙනවා ෆැශං ශෝයකට සසාභාගන මොඩල් කෙනෙක් රුවිල් එදා රෑ ගත කරන්න ඒ මොඩල් එක්. පසුව උද්දේ උරුවිල් යාලුවත් එක්ක උදේ ෑම ගමින් තමයින්නේ. ඒ වෙලාවෙත් ඔවන් ගැනුලමුන් ගෙන තමයි කතා කරමින් ඉන්නේ. එතකොටම එත්ත නි්‍යනවා ඒ රාත්‍රයේද උරුවිල්ගේ හිතගිය මූුණන නොදදුට තරුණිය. යාළුව උරුවිල්ට කියනවා පුළුවන්න අර කෙල්ලත් එක්ක සැට්වෙලා පෙන්න්නන්න ඒක පුළුවන් වුණොත් අපි රුපියල් පන්දාහක් දෙනවා කියලා. ඉතින් උරුවිල් ඉතා කැමැත්තිෙන් යනවා ඇත්තෙක්ක කතා කරන්න. ගිහින් ඇට කියනවා යාලුවෝ තමන් සමඟ ඔ එල්ලූ බව. ඔහු කියෙනවා යාළුවන්ට පේන්න හරි කැමතිීවගේ ඉන්න කියලා. මුලදී ඒකට කැමතිවෙන්නේෙ නෑ. පස්සෙ ඇයි කියනවා ඇයට ඔ එල්ලූ මුදිලින් භාගයක් දෙනවන ඇ කැමැති වෙනවා කියලා. ඊට පස්සෙ දෙන්නත්තක කතා කරමින් මුහදු වෙරලදිගේ ඇවිදගෙන යනවා ඇය කියනවා ඇගේ නම සෙලීනා කියලා නමුත් ඇය ඇගේ ගැන වෙන කිසිදු විස්තරයක් කියන්නේ නෑ. ඊට පස්සෙ දෙදන්නනා තුරු වෙලා මුහදුවෙල්ල වාඩි වෙලා ඉන්නවා. ඊට පස්සෙ දෙදනා කාමරයකට යනවා. ගහින් දෙදෙන ආදරයෙන් එකතුවෙන. රුවිල් උදේ ඇහැල්ල බලන්නකොට සෙලීන කාම්බරේ නෑ. උරුවිල්ගේ යාලුව ඇවිත් කතා කරනවා යාලු ඇවිත්්‍යයෙන්නේ ඕහ ඔට්ටෝ දිනපුනිසා ඒ මුදල් දෙන්න. නමුත් උරුවිල්ලේ මුදල්ගන්න නෑ රුවිල් කල්පනාකාර ඒඒයි නොකියාම ගිය කියලා. වැඩකටේතු ඉවරවෙලා උරුවිල් හා කාර්යයාලේ මිතුරන් ඔඕන්ගේ රටයනවා රුවිල්ලු පිගන්න ඕගේ බින්ද සිම්්‍රන් ගුවන්තුටුපලට ඇවිත්තින්නවා. ිරිඳ ඔවුට හරි මාදරයි. එදාරෑ රුවිල්ගේ ගෙදර පාටියකක් තියෙනවා. ඒකට උරුවිල්ගේ යාලුව ඇවිත්තින්නවා. සිම්බරන් රැකියාවක් කරන්නේ නෑ. ඇය හොඳ ගෘහනියක් ඇය ගෙදරින්දන් කෑමෝඩස් බාරාරගෙන ඒවා සෑදීම තමයි, කුඩා ව්‍යාරයක් විදිහට කරන්නේ. රෑ නිදාගන්න ගිහාම උරුල් සම්රන්ට ෙනාපු තෑගග දෙෙනවා ඔහු දියමන්ති ඇල්ලූ බේසිලට් එකක් තමයි ගෙනැත්තියෙන්නේ.සිම්රන් කියෙනවා මට මේ තෑගියෝනි නෑ මට ඕනනි ඔයාවා විතරයි කියලා. උරුවිල් බිරිඳගේ තුරුලේ හිටියත් ඔහුට මතක් වෙන්නේ සෙලීනව. උරුවිල් ගොඩක් ගැහනු ලමයි එක් ලංවෙලා හිටියත් ඔහුට සෙලීනාව විශේෂයි. ඔහුට ඇයවා අමතක කරන්න අමාරුවයි. උරුවිල් පුරුද්දක්විතියට හැමදාම උදේට ජොගින් කරනවා. මේ වෙනොටත් ඔයාලිව සබස්කයි් කර ැ්ද. හෙ මේඒගේ ලස්සන මෝවිස් දිගටම බලන්න දැන්මා අපිව සබස්කරයි් කරන්න. ඒවගේම බෙල්ලයිරන එකත් කලික් කරල තියාාකරන්න. එහෙනම් අපේ ආයමත් මෝීියට හමෝ. විල් ොගන් කරලා ඇවිත් සිම්රට කොෆී හදළගෙනත් දෙනවා. උරුවිල් ොපිස්සියනවා. උරුවිල්ගේ ප්‍රයිවට් සකටි දීපා ඇටිකක් තරබාරු කාන්තාවක් ඇය උරුවිල්ට කියනවා බොස් එක් කතා කරලා ඇගේ පඩි වැඩිකරලා දෙන්න කියලා මේ අතර උරුවිල්ගේ බොස් ඔහුට සුබපතනවා ඔහු ඉවෙන්ට එක හොඳතම කරා කියලා තමයි හු සුබපතන්න උරුවිල් ඉවෙන්ටගේ ෆොටෝස් බලනවා එතකොට හොදකිනවා සෙරීන පිටුපස හැරිලඉන්න ෆොටෝ එකක් ඔහුේ ෆොටෝ එක දිහා දිගටම බලාගෙන ඉන්නවා එහම ඉන්නකොට ඔහුට මතක් වෙනවා ඇත්ත එක්ක ගෙෝපු රාත්‍රිය. ඊට පස්සේ උරුවිල්ගේ කාර්යාලයේ මිතුරක වෙනවා හුව හමුවවෙන්න. මිතුරහනව ඇයිෝෑ ලස්න්නන ප්‍රයිර්ට් සෙටුෙනෙක් ගත්ත නැත්ති කියලා. එතකොට උරුවිල් කියනවා එහම කෙනෙක් ගත්වොත් ප්‍රශ්න ඩී කියලා. උරුවිල් සෙදීනගේ ෆොට එක පින්න්ටව්ක් ගන්නවා. හුට ඇයවා අමතක කරන්න අමාරුයි වගේ. උරුවිල් ගෙද්‍රගහින් බිරි දෙක් රූපවාහිිය බලනවා. එතකොටත් ඔහුට මැවිල පේන්නේ සෙලීනව. රෑ නිදාගන්න ගහාම සසිම්්‍රන් උරුවිල්ට කියවා සසිම්්‍රන්ගේ මිතුරියකගේ සැමියයාට අනියම් සම්බන්ධයක් ඇති නිසා ඔවුන් දෙදන වෙන්වී ඇති බව. මේක හවම රුවිල්ට හොඳටම තරහයනවා. ඔහුසිම්්‍රන්ට බනිනවා අනුන්ගේි දේවල් කියවන්න එපා කියලා. පසුව උද්දේ උරුවිල් වැඩට යනකොට දකිනවා සෙලීන පාරය ගමන් කරනවා. පාරෙ ට්‍රෆික් එක නිසා ඔහුට ඇයිලඟට යන්න බැරිවෙනවා. ඔහු තනියම හිතනවා ඒක වෙන්න බැරි දෙයක්න කියලා. ඔෆිස් ගියාට පස්සෙ දී පැවිත් උරුවිල්ට මතක් කරනවා. අද සිම්බ්‍රල් ේක් ප්‍රදර්ශනයකට යන බවත් ඒකට එන්න කියලා උරුවිල්ට මතක් කරන්න කියලා සිම්බ්‍රන් කිවූ බවත්. කේක් ප්‍රදර්ශනයේදි සිම්්‍රන් ගොඩාක් සතුටින් ඉන්නේ. ඇය උරුවිල්ලාවාහම දෙන්න කියලා කේක්්ටිකක් අයින් කරලත් තියෙනවා. නමුත් උරුවිල්ට නම් සිම්බ්‍රන් ගෙන ගානක්වත් නෑ. ඔහු ෆිස්සි එකට වෙලා සෙලීනගේ ෆොටෝබල්න්න ගමන් තමයි ඉන්නේ. රුල් фස්බුක්ගේ සර්් කන්නෝ සෙලීනගේ නම ඔහුට ඕනෙ කොහොමහරි ඇව හොයාගන්න. කේක් ප්‍රදර්ශනය ඉවරෙනකාම්ම උරුවිල් එන්න නෑ සිම්රන් ගොඩක් දුකින් ෙදරයවා. රුල් රෑවෙලා ගෙදරෙනවා හු සිම්රන්ගෙන් සමාව ගන්නවා. උරුවිල් කියවා මම හෙට වැඩට යන්න එනැතුව මුළ දවසම ඔොයා එක්ක ඉන්නවා. අපි හෙට ශොපින් ගිහින් අපේ අනිවසරියක සමරම කියලා. ඒක හපු සිම්්‍රන්ට ගොඩක් සතුට හිතනවා. පසුවදා ඕවන් ශපින් යනවා. උරුවිල් ලස්සන ගෞමක් සිම්රට තෝර්ලදීලා කියනවා මේක ෆිටෝන් කරලා බලන්න කියලා. ඇඒ ගෞම ෆිටටෝන් කරලා බැලනොකොට? සෙලිනත් ඒ ගෞම වගේම එකක් ඇැඳගෙන ලියටෙනවා. නමුත් සිම්්‍රන්ත සිම්්‍රන්ගේ ගෞ්ම ලොක්කුයි. ඇය සෙලීනට කියනවා අපේ පස්වනි විහත් සංවත්සරේත අඳින්න තමයි, හස්බන් මේ ගෞමමට තෝර්ලදුන්නේ ඒත් ඒකමට ලොකුයි කියලා. ඒකහපු සෙලීන ඒගේ ගෞම සිම්බ්‍රන්ට දෙනවා. ම්බ්‍රන් ල්ියටඇවිත් ඒ සිදුවීම උරුවිල්ට කියනවා. ඔවුන් ගෙදරයන්න යනකොට ෙලීනව හමුවෙනවා. සිම්්‍රන් ඇයව පෙන්නල කියනවා එයා තමයි මට ගෞමදීපු කෙනා කියලා. සෙලීනව දකලා උරුවින් හොඳටම කලබලෙනවා. උරුල් වයිෆ් ෙටක්ක ඉන්නවා දැකළ සෙලීනත් කලබල වෙනවා. ඊට පස්සේ උරුවිල් හා සිම්්‍රන් දිනායක ගන්න ඔවුන්ගේ හොඳම යාලෝ දෙන්නෙක් වන දියාහා ඩේවි් සමඟ. ඔවුන් කෑමගන්න අතර කතා කරන්නේ ඔවන්ගේ මිතුරයක් වන ටානියාගේ සැමියයා ඇව රැවටීම පිළිබඳවහා ඔවුන්ගේ ඩවෝසක පිළිබඳව. උරුවිල්න්නං ඉන්න සෙලීන ගැන කල්පනා කරමු. සිම්්‍රන් ටානියාගේ ඩිවෝසක ගැන කතා කරනව ඇහුණවිතරයි උරුවිල්ට හොඳටම තරහයවා. සිම්රට හොඳටම බිනවා ඔහු තරහින් කියවගෙන යනකො සිම්රන්ට හොඳටම දුකහිතෙනවා. ඇයට ඇඩු නිසා ඇතරින් නැගිතලා යන්න යනවා යාල දෙන්නත් උරුවිල්ට බැනලා සිම්ර්‍ර් එක් යන්න යනවා රුවිල් සුපපුරුදු පරිදි පසුවදාවෞ්දේ ජොගින් කරන්න යනවා. එතැනහිටපු ගැනු ළමයකෝ රුල් දකින්න සෙලීනවාගේ දැන් ඔහොට හැමෝම පෙන්නේ වගේ රුවිල් ඔෆිස්සෙනවා. ඔහු ෆැෂන්ෂෝයක කරපු හොටෙල්ලෙකට කෝල් කරලා සෙලීන කියලා කෙනෙක් එදායිවෙන්ටකට ආද කියලාහනවා. නමුත් එතනින් කියන්නේ එහෙම කෙනෙක් එදා ආවේ නෑ කියේලා. උරුවිල් අලුත් ඉවෙන්ට් එකක වැඩකරමින් ඉන්නවා. හුගේ මිතුරාවන ඩේවිට් උරුවිල්ගෙන අහනවා මේ වෙනසට හේතුවමොකක්ද කියලා. උරුවිල් ඔහුට සෙලීනගෙන සම්පූර්ණ විස්තරේම කියනවා. යාළුව කියනවා ඔයාට වෛෆ් කනෙක් ඉන්නවා කියලා අමක් කරන්න එපා කියලා උරුවිල් ගෙදරයන්නෙත් සෙලීන ගැෙන හිත්තමින්. ඔහු ෙදරයනකොට සිම්රන් අඩමින් ඉන්නවා. ඔහු සිම්රන්නො වැඳගෙන ඇව සනසනවා. ඊට පස්සේ ඔවුන් දෙදෙන ආදරයෙන් අනිවසරියක සමරනවා. විල් පලන් කරන අලුත් ඉවෙන්ටක තමයි දියමන්ති ආබරණ එළිදැක්වීමක්. ඒ හිමිකරු තමයි කෝටිපති ව්‍යාපාරික අධිරාජ කපූර්. උරුවිල් ඉවෙන්ට එක හොඳට කරලා තිබුණ නිසා අධිරාජ උරුවිල්ට කතා කරලා සුභපතනවා ඒ වගේම අධිරාජ් උරුවිල්ට ඔහගේ බිරිඳවා අඳන්නල දෙනවා. උරුවිල්ව පුදුමයට පත්කරමින් අධිරාජික බිරිඳවෙන්නේ සෙල්ලීina ඇගේ නම සෙලීන නෙවෙයි අම්බර්! ඇය උරුවිල්ට කියලතියෙන්න්නේ බොරු නම. දෙදනා දෙදෙනාවම දැකළ ගල්ගහෙනවා. உරුவில்ල් ඇතිහා බලාගෙනම ඉන්නවා. വේදනාව ගොඩක් දරුණන්නු නිසා രරவில்ල් මත්පැන් පානය කරනවා. රුල් අම්ඹර්ට කතා කරන්න කිහිබ වරක්ම උත්සාහ කරත් ඇ ඔහෝ මගාරිනවා අන්තිමට ඔහුට අවස්ථාවක් ලැබෙනවා ඇ වොස්රූමකට යනවා උරුවිල් ඇ පසු පස ගොස් වොස්රූම එකට යනවා උරුවිල් අහනවා ඔයා විවාහක කෙනෙක්ද කියලා ඔහු අහනවා ඇයි ඔයා මට බොරු කිව්ව කියලා අම්බර්නං ගොඩක් තරහින් ඉන්නේ ඇය කියනවා මේක ලඩස් වොස්ර එකක් ඒනිසා ඔයා මෙතනින් යන්න කියලා නමුත් උරුවිල්න්නං ඒ කිසිම දෙයක් ගනන්ගන්න නෑ බේරෙන්න්නම බැරිතෙන අම්බර් ඇගේ දුරකතනන්ගේ ලේලා ු වි දීලා තන යනවා. අම්බර් හා අධිරාච ගෙදරයන. රුවිල් අම්බර්ට දුරකතන ඇමතුමක් ගන්නවා ඇ දැනගත්තට පස්සේ ඒ උරුවිල් කියලා ඇය ඇමතුම විසන්දි කරනවා. අම්බර් හා අධිරාජ් ගෙදරෙනකම් අධරාජකේ පියා මගබලාගෙන ඉන්න. ඔහු තම ලේලියට හරිමාදරෙයි. ඇයත් තම මාමණ්ඩියට ගොඩක් ආදරේ! ඔවුන් කතාකරමින් ඉන්නකොට ඔවන්ගේ එකම පුතා ජාහන් නැගටල අම්බර්ට කතා කරනවා. ඇය පුතාගාවට යනවා. ගිහින් ජාහන්ව නිදිකරවනවා. මේ අතරතුරේ උරුවින් දිගටම අම්බර්තා ඇමතුම් ගන්නවා. ඇඒ කකටවත් ප්‍රතිචාරදක්වන්නේ නෑ අධිරාජ කියනවා අම්ඹර්ට ඇගේ ව්‍යාපාර කටයුතු ගැනත් අවධානය යොමු කරන්න කියලා. ඇ කියන්නේ ඇයට හැමදේට වඩා වටින්නේ ඇගේ පවුල කියලා. උරුවිල් බීමතින් නයිට් ලබ් එකට යනවා. එත්තනදිත් ඔහුට අම්බර්රෝ මැවිල පේනවා. ඔහු දැ අම්බර්ට වශී වෙලාවගේ තමයි ඉන්නේ. පසුදෞද්දේ අම්බර් ජාහන්ව පාසලට ගිහින් ඇරලවනවා. ඒ වෙලාවෙත් ඇයට උරුවිල්ගෙන් ඇමතු එනවා. මේ අතර සිම්රන් හා දයා කතා කරමින් ඉන්නවා. දයා සිම්රන්ගෙන් ඇගේ ප්‍රශනය ගැ ඇහුවත් සිම්්‍රන් මමුකුත් කියන්නේ නෑ. උරුවිල්ගේ ඔෆිස්ස එකේ මීටින්න්න එක තියනවා නමු රවිල්. ඉන්නකට කිසිම අවධානයක් යොමු කරන්නේ නෑ. ඔහු දිගටම අම්බර්ට ඇමතුම් ගන්න ගමන් තමයිඉන්නේ. බොස් සැරරිසරේ උරුවිල් දිහා බැලුවත් උරුවිල්න්නේ පිළිබඳ කිසිම අවධානයක් යොමු කරන්නේ නෑ. උරුවිල්ග මිතුරාවන දේවිල්් නම් දකිනවා බොස් සැරින්සරේ උරුවිල් දිහා බලනවා. මේ අතර සිම්්‍රන් ඇගේ මිතුරිය වන දිායෙක්ක ඇගේ දුක පෙදාගන්නවා.සිම්බ්‍රන් කියනවා ඇයට හිතාගන්න බෑ කියලා වෙනස් වෙලා තියෙන්නේෙ ඇද උරුවිල්ද කියලා. ම්රන් ුල්ට ගොඩක් ආදරේ කරනවා ඇත්තටම ඇ ගොඩක් හොඳ බිරිඳක්. නමුත් උරුවිල්න්නන් දැන් දෙලොවක් අතර අතරමං වෙලා ඉන්නේ. ඔහු අම්බර් ගෙනන උමුතු වෙලා තමයි ඉන්නේ. අම්බර් අධිරාජගගේ පියාට කෑමබෙදමින් ඉන්නේ. ඊ අතරත් උරුවිල්ගෙන් ඇයට නොනොවත්වාම දුරකතනෑමතුන් වෙනවා. නමුත්දෑය ඒ සියල්ල විසන්දිි කරනවා. මේනිසා උරුවිල්ට හොඳටම තරහායනවා. රුවිල් දිරාජි කම්පැනියකට කෝල් කරලා අධිරාජග නිසේ දුරකතනාන් කියයායි ලිපිනයා ඉල්ලගන්න. ඔහ ඊට පස්සේ අධරාජි ෙදරට දුරකතනෑමතුමක් ගන්නවා. ඔහුගේ කටහන්ඩෑඇසුනු අම්බර් කලබල වෙනවා. ඔහ කියනවා ඔහුට අම්බරෝ හමුවන්න ඕනි මයි කියලා. ගෙදරටම කතාකරපුනිසා අම්බර්ට වෙන විකල්පයක් නැතිවෙනවා. ඇය අනවා හෝ මුණගහන්න! මුණගහෙලා ඔවුන් කතා කරනවා. රුවිල්ට ැඩිලෙස ඇය ඕනනිවුනත් ඇය දිගිින්දිවිටම කියන්නේ ඇවා අමතක කරන්න කියලා. ඇයට වැදගත් ඇගේ පවුල්ජීවිතය කියලා ඕවුන් කතාකරමින් ඉන්නකොට අම්බර්ග පුතා වැටිල තුවාල වනා කියලා පාසලෙන් කෝල් එකක් කියෙනවා. ඇයි අන්න හදනොට උරුවිල් ඇව වලක්වපු නිසා ඇය වතුර වීදරුවකින් ඕගේ මුහුණට දමළ ගහල ඇතරින් නැගිටල යනවා. ඒ අතර රුල් දේවිට්ට කියනවා මට සෙලිනවා මතක් කරන්න බෑ කියලා. අම්බර් අධිරාජ්හා අධිරාජගේ පියා කතාකරමින් ඉන්නවා. පියාට මැඩිකල් චෙකප් එකකට යන්න තියනෙ ගැ තමයි ඔවුන් කතාකරමින් ඉන්න. ඔන්න එදත් ඔෆස් එකේ මීටින්නේේදී උරුවිල් ඉන්න අවධානයෙන් නෙව. බොස් උරුවිල්ට කියනවා මීට පස්සේ ඔය වැරද්ද ආයමත් වෙන්න ඉඩතියන්න එපා කියලා. උරුවිල්ට ඉවසගෙනන්න බැරිව ැන ඔහු ඉවන්ටෙක්ට ආරාධනා කරන මුවෙන් අධිරාජක කෙදරයනවා. ඔහුව දකලා අම්බරන හොඳටම කල බලවෙනවා. රවිල් ෑෙනකම්ම අධිරාජ්කගේ ගේස්සර හට වෙලා වාහනයක් නතරකරගෙන බලාගෙන ඉන්නවා. ඔහු දෙකපු අම්බර් කලබල වෙලා ජනල් වසා දමනවා. අධිරාජ් අම්බර්ට ප්‍රශංසා කරනව ඇය ගොක් හොඳ බිරිඳක් කියලා. උරුවිල්ගි වෙනනිස හොදටම දැනු සිම්රන් ඕගෙන් ඒ පිළිබඳව ඇහුවත් උරුවිල් කිසිදයක් කියන්නේ නෑ. ඔහු සිම්බ්‍රන්න වැලඳ ගන්නවා. පසු ෞද්ේ අම්බර් මාකද්ගහින් ගෙදරයෙන කොට උරුවිල් එහයවිත්. ජහන් සෙල්ලංකරද්දිි පූල්ල එකට වැටන වෙලාවේ ඔහෝ පේරගෙන තියෙන්න්නේ උරුල් ඉතිං උරුවිල්ගේ ඇුම හොඳට තෙමුණ නිසා අධිරාජක තාත්ත කියයනවා උරුවිල්ට ඇඳගන්න අධිරාචක ඇඳුමක් දෙන්න කියලා. අම්බර් ඇඳමක් ගන්න කාබරේට යනකොට ුරුවිල් ඒ පසුපසින් කාබරයට ගිහින් අම්බරෝ වැලඳගන්න හදනවා අම්බර් ඇගෙන් ඇත්තෙන්න්න කියලා උරුවිල්ට කොච්චර පහැදිලිකරත් ඔහුුවඒ කිසි දෙයක් තේරුම් ගන්න නෑ ඒකේනවා මටමගේ පවුලොව වටිනෝ වගේ ඔයොත්ඔයාගේ බිරිඳගෙන හිතන්න කියලා. එදාරෑ රුවිල් ගෙදරයන්නෙ හොඳටම බීලා! බීමතින් ගෙදරයන්න ඔහ සිම්බ්‍රන්න්නව දකින්නේ අම්බරුවගේ. ඔහු සිිම්බ්‍රන්ට් කතා කරන්න සෙලීන කියලා. ඔහු සෙලීන කියලා හිතලලා සිම්බ්‍රන්් ගොඩක් කරදරනවා. ඇව ගොඩක් ්‍රරිද්දෙනවා පසුදෞදේ කිසිත් නෝනගනට සිම්්‍රන් රුවිල්ට කියනවා මඔයාාව ෆිසි එකකට ගිහිම් බස්සන්නන් කියලා. ඒයන අතරමගෙ සිම්බ්‍රන්න්න නව කවුද සෙලීන කියන්න කියලා ඔහු පිළිතුරු නොදෙන නිසා ඇ කාරෙකය වේගේ ගොඩක් වැඩි කරලා කාර්යෙක හපපන්න වගේ යනවා. එතකොට උරුවිල්ග කටින් කියවෙනවා ඔහු සෙලීන එක්ක එක්රයක් ගත කරා කියලා. ඒක හල සිම්බ්‍රන් ශොක්්‍රයෙනවා. ඇය කාර්යක නතර කරලා උරුවිල්ට කියනවා කාරයකෙන් බහැල යන්න කියලා. උරුවිල් කොච්චර සමවිල්ලුවත් සිම්බ්‍රන් හුට න්න කියනවා. උරුවිල් හේ පාරදිගේ ඇවිදගෙන යනවා. ඔවුන්ගේ ලස්සන අතීතය මතක්කරමින් සිම්බ්‍රන් අඩාවටනවා. මේ අතර අම්බර්ඉන්නෙ සතුටින් නෙයි. උරුවිල් සිම්්‍රන් හමුවවෙලා කොච්චන සමවිල්ලුවත් ඇගෙන් හෝට සමාවක් ලැබෙන්න්නේ නෑ. උරුවිල් තනිකම මකාගන්න මත්පැන් පානය කරල්ලා. හෙමඉන්නකොට දවසක් ඔහට අම්බර්ගෙන් කෝල්ල එකක් කියෙනවා ඔහ හමුවෙන් ඕනි කියලා. ඊට පස්සේ අම්බර්යෙනවා උරුවිල් මුණගහෙන්න. අම්බර් ඔහුට කියනවා මට එකරාත්‍රියයක් නිසා මගේ ලස්සන පෞල්ජීවිතය නැතිකරගන්න බෑ හැංගීම්වලට, වහල්ලුන් ඒරාත්‍රිය අමතක කරන්න කියලා. ඒ වගේම ඇය කියනවා මටමගේ පාඩුව ඉන්න දෙන්න කියලා. උරුවිල් කියනවා වැරද්ද කලේ අපි දෙන්නම එකතු වෙලා ඒත් මටදැන් තනියම වන්දිගවන්න වෙලා කියලා. එතකොට අම්බර් කියනවා. එක්්‍රාත්‍රියක සිදුව වරදක් නිසා මටමගේ මුළු ජීවිතයම විනාශකරගන්න බෑ කියලා. ඒම කියල ඇය යන්න යනවා. යන ගමං ඇය මේ සිද්ධිය කියන්න අධිරාජ්ට කෝල් එකක් ගන්නවා. අන්තිමට උරුවිල් තනිවෙනවා. හු රැකියාවෙන් ඉවත්වෙලා අලුත් ආරම්භයක් හොයාගෙන යනවා. ඔහු කරපු එක්වර දක් නිසා හුට ජීවිතෙන්ම වන්දිගේවන්න සිද්ධ වෙනවා ඉතින් වෙන්න මේ විදිහයට තමයි මේ කතාව අවසන් වෙන්නේ ඔයාල මේ ෆිල්ම් එකට කැමතිනන් ලයික්්‍ය කත්දන්න ඒවගේම ඔබගේ වටිනා අදහස් කමෙන්ට කරන්නත් අමතක කරන්නේ පා අපිව සබස්ක්‍රයිබ් කරලා අපිත්තක්ක දිගටම රැදිලන්න ඉතින් තවත් මේ වගේ මූී රීවීව එකින් හම්බෙනකං ඔයාලට සුබම සුප දවසක්